රටට බර නැති රටේම බර ක්‍රීඩාවෙන් උසුලමින් මුළු ලෝකයාම ඉදිරියේ ශ්‍රී ලංකේ ජවය පෙන්නුම් කළ අතිසූර ක්‍රීඩකයෙක් ගැනයි අද කතාව. අද කතාවට කලින් තවමත් ස්පෝර්ට්ස් දගෑ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් රටේ ක්‍රීඩාව වෙනුවෙන් කතා කරන ස්පෝර්ට්ස් දගෑ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. නව ඉන්දික දිසානායක බරිස්ලිමේ ක්‍රීඩා රෙක්වන්නේ අබන්වල පුහුණු කරගේ ගුරුහරුකම් මැද මැණික් දිවල ජාතික පාසලේ. ඉන්පසු ඉන්දික දිසානායක මහනුවර ක්‍රින්සුඩ් විදුහලට පා තබන්නේ. ඉන්දික දිසානායකගේ ක්‍රීඩා ජීවිතේට නව ගමන් මගක් එක් කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ YMC ආයතනයේ පුහුණු කරු අතුල විජේවික්‍රම මහතා යර්ථයේ පුහුණුවෙන් ජාතික සූර්යයා බවට පත් වන්නට ඉන්දිකට අවස්ථාව හිමි වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රින්සුඩ් පාසලට ගෞරව රැගෙන ඉන්දික දිසානායක ඉන් නොනැවති ජාත්‍යන්තර කෙළඹි පුතුලදී දක්ෂතා දැක්වුවේ ලාංකීය මාතාවට ලබා දිය හැකි උපරිම ගෞරවය බරිස්ලිමේ ක්‍රීඩාවෙන් ලබා දීමට. 2018 වර්ෂය වන විට ලෝක ශ්‍රේණිගත කිරීම වල 91 වන ස්ථානයට පැමිණ සිටි ඉන්දික දිසානායක පොදුරාජ්‍ය මණ්ඩලයේ වර්ගීකරණ අනුව 3 ස්ථානයට දකුණු ආසියානු වර්ගීකරණය අනුව 2 ස්ථානයටත් පත් වෙමින් 2022 වර්ෂයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සිලකක් කණ්ඩායමේ නායකත්වයේද දරා ඇත. පාසල් කාලයෙන් පසුව නාවික හමුදාවට එක්වන ඉන්දික දිසානායක මේ වන විටත් පැමිණි ගමන් මඟ තුලදී වාර්තා පිට වාර්තා තබමින් ජාතික මට්ටම හා ජාත්‍යන්තර කෙළඹීම තුල දස්කම් රැසක් දැක්වූ අතිසූර අති දක්ෂ ජව සම්පන්න ශක්තිමත් ක්‍රීඩකෙක් බවටයි අපට ඉන්දිකව හඳුන්වන්නට පුළුවන්. 2007 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුලදී කිලෝග්‍රෑම් 61 69 73 පන්තිවල තරග කරමින් ජාතික බරිස්ලිමේ සූර්තාවලියේ සූර්යයා බවට පත්වීමට ඉන්දිකට අවස්ථාව ලැබුණා. එම කාලය තුලදී 5 වතාවක්ම දක්ෂතම ක්‍රීඩකයා ලෙසද තේරී පත්වීමට ඔහුට හැකියාව ලැබුණා. ඉන්දික දිසානායක ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් 2007 වර්ෂයේ සිටම 2019 වර්ෂය දක්වාම තරග කළ බරපන්තිවල රන් පලක්කම් දිනා ගැනීමට සමත් වූ අති දක්ෂ ක්‍රීඩකයෙකි. එම කාල සීමාව තුලදී 5 වතාවක්ම දක්ෂතම ක්‍රීඩකයා වීමට දක්ෂතම ක්‍රීඩකයා වෙමින් එහි සම්මාන ලබා ගැනීමටද ඉන්දිකට හැකි වුණා. ක්‍රීඩකයෙකුට මෙරටදී ලැබෙන විශිෂ්ටතම සම්මානය වන ජනාධිපති සම්මානද 3 වරක් හිමි කරගත් අති දක්ෂ ක්‍රීඩකයෙක් බවටයි ඉන්දික හඳුන්වන්නට පුළුවන්. 2018 වර්ෂයේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි ජනාධිපති සම්මානය, 2018 වර්ෂයේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ජනාධිපති සම්මානය, 2018 වර්ෂයේදී දක්ෂතම ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයාට හිමි සම්මානයක් දිනා ගැනීමට ඉන්දික දිසානායක සමත් වුණා. මෙවන විටත් ශ්‍රී ලංකා ජාතික බරිස්ලිමේ කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා බරිස්ලිමේ කණ්ඩායමේ නායකත්වය දරමින් සුපිරි සංචිතයේ සිටින සුපිරි බරිස්ලිම් ක්‍රීඩකයෙකු ලෙසයි ඉන්දිකව හඳුන්වන්නේ. රටට බරක් නොවි රටේම බර ක්‍රීඩාවෙන් ඩොසවෙන් ඉන්දික දිසානායක ලබා දුන් ගෞරවය අති විශිෂ්ටය. බරිස්ලිමේ ක්‍රීඩාවෙන් ක්‍රීඩා ලෝකයට පා තැබූ ඉන්දික දිසානායක ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රසක් ලබා ගැනීමට සමත් වුණා. විදේශ සංචාර බොහොමයකට එක් වෙමින් ශ්‍රී ලංකීය මාතාවට අතිවිශිෂ්ට ගෞරවයක් බරිස්ලිමේ ක්‍රීඩාවෙන් රැගෙන සුවිශේෂී දක්ෂතාවයන් වලින් හෙබි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙසයි ඉන්දිකව හඳුන්වන්නට පුළුවන්. ඉන්දිකගේ ජාත්‍යන්තර කැළඹීම තුළ තිබූ දක්ෂතාවයන් පිළිබඳවයි දැන් අවධානය. පොදුරාජ්‍ය මණ්ඩලීය බරිස්ලිමේ සූර්තාවලියේදී 2019 වර්ෂයේ රිදී පදක්කම, 2013 වර්ෂයේ රිදී පදක්කම, 2015 වර්ෂයේ රිදී පදක්කම සහ 2021 වර්ෂයේදී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සිව් වතාවක් නියෝජනය කරමින් 2018 වර්ෂයේදී රිදී පදක්කම, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙවතාවක් නියෝජනය කරමින් 2016 වර්ෂයේ එහි රිදී පදක්කම, ආසියානු ක්‍රීඩා උළෙල දෙවතාවක් නියෝජනය කිරීම, 2015 වර්ෂය, 2019 වර්ෂය, 2021 වර්ෂය තුලදී
ලෝක පරිසලීමේ සූර්තාවලිය නියෝජනය කිරීම 2015 2016 2019 2020 සහ 2021 යන වර්ෂයන්වලදී ආසියානු පරිසලීමේ සූර්තාවලිය නියෝජනය කරමින් ලක් මහතාවට ගෞරවය එක්කල ශක්තිමත් ජාව සම්පන්න කඩවසම් පිළිකි 2022 වර්ෂයේදී ලෝක තහනම් උත්තේජක ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත අවශ්‍යෙන්ද කටයුතු කිරීමට ඉන්දිකට අවස්ථාව උදා වුණා රටට බරක් නොවි රටේම බර තම උත්සාහයෙන් ජයගත් ඒ අපූර්ව ශක්තිවන්ත කඩවසම් නිහතමානී ක්‍රීඩකයව පුරුදු පුහුණු කළ අබන්වල මහතාට අතුල විජේවික්‍රම මහතාට මැණික් දිවෙල ජාතික පාසල ක්‍රින්සුඩ් විදුහලට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ඉන්දික දිසානායක ක්‍රීඩාවට එක්කල ඉන්දික දිසානායකගේ ආදරණීය දෙමාපියන් යුගලයට ස්පෝර්ට්ස් දංගයා YouTube නාලිකාවේ ගෞරවනීය ස්තුතිය හදවතින්ම පුද කරනවා දවසින් දවස ලාංකීය ක්‍රීඩාවේ තව තවත් ඉදිරියටම ලක් මාතාව ජාත්‍යන්තරයේ ඉදිරියේ රනින් සරසනට ඔබට හැකි වේවායි අප ප්‍රාර්ථනා කරමු ඉන්දික දිසානායකගේ ක්‍රීඩා ජීවිතය ගැන ඔබගේ අදහස මේ වීඩියෝ වල පහලින් කමෙන්ට්ස් කරගෙන යන්නත් අමතක කරන්නට එපා